සුබ දවසක්. පේරාදෙණිය සරසවේ විභව සාහිත්‍ය සංගමේ තවත් සොඳුරු පිළිසඳරකට අපි සූදානම්. හැමදාමත් වගේ අපේ බලාපොරොත්තු වුණේ වියකී යන සාහිත්‍යයට තාක්ෂණයෙන් නව පණක් ලබා දෙන්නට අපි ගත් ඒ ප්‍රයත්නයේ එක් පියවරක් විභව සාහිත්‍ය සංගරාව. ඉතින් ඒ වියලි කතරට තෙතමනයක් එක් කරන්නට අපිත් සමග අද මේ එකතු වන්නේ කලියුගේ කුමාරයා, එහෙම නැත්නම් ඔබ හොඳින් හඳුනන දිල්ෂාන් පතිරත්න. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබව. දැනගන්න කැමති දිල්ෂාන් පතිරත්න කියන්නේ කවුද? දිල්ෂාන් පතිරත්න කියන්නේ ඊටාම සරලව කිව්වොත් මම. ඒක තවදුරටත් පැහැදිලි කරොත් රස්සාවට නඩු කියන, එතනින් එහාට ගියාම මාධ්‍ය සහ කලාව යම් ප්‍රමාණයකට භාවිතාව නොහොව ඒ ඇතුලේ භාවිතාව වෙන පුත්කලෙක් හැටින මමව හඳුන්වා දෙන්න කැමති සාමාන්‍ය. හැබැයි මම හිතන්නේ ඔබ මගෙන් අහන්න ඊට වඩා පුළුල් උත්තරයක් නේ. ඒතර ඕක තමයි සාමාන්‍යයෙන් මම විශ්වාස කරන විදිහට බුද්ධිමී මිනිස්සුකෙන් අහන්න පුළුවන් අමාරුම ප්‍රශ්නේ. හේතුව තමන් කවුද කියන එක තමන්ට පැහැදිලි කරන්න පුළුවන් නම් එයා මාර පොරක් වෙන්න ඕන. එහෙනම් මම කවුද කියන එක සම්බන්ධයෙන් මට හරියටම එහෙම අදහසක් කියන්න බැහැ. එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නෝ නම් එයා මේ පෘථග්ජන ලෝකේ ජීවත් වෙන්න බෑ. එයාට තමන් කවුද කියන එක හරියටම අවබෝධ කරගත්ත කෙනාට මං හිතන්නේ මට මං සම්බන්ධයෙන් තියෙන ලොකු උපතු කෝටිකයක්. ඒකට හේතුව තමයි සමහර ප්‍රශ්න වලට මම මූණ දීලා තියෙන විදිහ දැක්කාම මට පුදුමයි මං එච්චර ශක්තිවන්ත මිනිස්සෙක්ද කියන එක. ඒ වගේම සමහර ප්‍රශ්න වලට මම මූණ දීලා තියෙන සහ මූණ දෙමින් ඉන්න විදිහ දැක්කාම මට හිතෙනවා මං එච්චර දුර්වල මිනිස්සෙක්ද කියන එක. ඉතින් ඒ සියල්ල ගත්තාම මම තාම මාව කියවමින් ඉන්නවා. ඔබ වගේ අහනවා නම් දිල්ෂාන් පතිරත්න කියන්නේ කවුද කියලා මට කියන්න තියෙන්නේ මම. හැබැයි තාම හරියට බඳුරන්නේ නැහැ. හොඳයි, ඔබව හඳුන ගනිමින් යන මේ ගමනේ අද වෙනකොට ඔබ බොහොම දුරක් ඇවිල්ලා. ඒක අපි දකිනවා. අපි විග්‍රහ කරන්නට යන්නේ නැහැ, මොකද අපි ඒ තරම් ශක්තිමත් නොවන නිසා. නමුත් මේ ගමනේ කවදා හරි සොඳුරු ආරම්භමක් ඇති. අතපසු වීමකින් හෝ නොදැනුවත්කමකින් හෝ ඔබ මේ ගමනට ප්‍රවිෂ්ඨ වුණු යම් තැනක් ඇති. අනිත් සංදිස්ථානයේ ඉඳලා ඔබ මේ පිවිසි ආකාරය පිළිබඳව දැනගන්නට අපි කැමතියි. මං හිතනවා ඔබ අහන්නේ මගේ මේ කලාව හෝ ඒ ආශ්‍රිත විෂයට පැමිණීම පිළිබඳව. එතකොට ඒකෙ මෙහෙමයි. දැන් මට දෙන්න තියෙන උත්තරය සාම්ප්‍රදායික උත්තරයක් නෙවෙයි. මම එන අතරතුර මට මෙන්න මේකත් එක්ක මං කලාවට යමු නා කියන එක. මං විශ්වාස කරනවා හැම විෂයක්ම කලාවක් කියන එක. හේතුව හැම විෂයකම තියෙනවා මොකක් හරි කලාත්මක භාවයක්. නැත්නම් ආර්ට් එකක් තියෙනවා. එතකොට ඒ ආර්ට් එක හරියට හදාගෙන යද්දී ඒ විෂය ඇතුළේ මොකක් හරි කලාවක් අපි හොයා ගන්නවා. මම විෂයක් විදිහට ඉගෙන ගන්නේ නීතිය. නීතිය ඉගෙන ගන්න අතරතුර සහ මගේ පාසල් ජීවිතයේ කාලය තුළ මම නීතියෙන් පරිබාහිර సౌందర్యාත්මක සහ සාහිත්‍යමය කටයුතු වලට යම් ප්‍රමාණයකට දායක වෙමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මට ටෙලිවිෂන් ආසාව තිබිලා තියෙනවා. ඊටම සරලව මම එහෙම කියන්නම්. ඒ කියන්නේ මම ගෙදර ඉන්න කාලේ, ඉස්කෝලේ යන කාලේ මම ජාතික රූපවාහිනියට ලියුම් ලියලා තිනවා මේ මාව පුළුවන් නම් ඇඩ් වලට ගන්න කියලා. එතන මම මේ කාලේ විශ්වාස කරේ මේ ඇඩ් හදන්නේ රූපවාහිනිය කියලා පිට ඒජන්සි වලින් හදනවා කියලා මං හිතුවේ නෑ. ඒතකොට මගේ හිම ආසාවක් තිබුණා. ඉතින් මං ඒ ආසාව, හැබැයි ඒ ආසාව මත ජීවත් වුණා නෙමෙයි. මම ඒක පැත්තකින් ඉඳලා මං වෙන විෂයක් ඉගෙනගෙන ගියා. කොහොම වෙතත් අර එකම දෙයක් යටිහිතේ තියාගෙන ඒ ඔස්සේ ජීවත් වෙනකොට කෙනෙකුට ලැබෙන දෙයක් තියෙනවනේ. ඒ දේ මටත් එහෙම අහම්බෙන් මේ රූපවාහිනිය විශේෂත්වයට එන්න හම්බුණා. ඒ අතරතුර මම මගේ ලිවීම් කිවීම සහ අනිත් දේවල් ඉස්සරහට කරගෙන ගියා. එහෙම යනකොට මං අඳුනගත්ත මිනිසුත් එක්ක මට කලාව ඇතුලේ පොඩ්ඩක් ජීවත් වෙන්න හම්බුණා. ලියපු සින්දුවක් දෙකක් පොඩ්ඩක් රටේ මිනිස්සු කතා කරන මට්ටමට එන්න පටන් ගත්තා. ඒ අතරින් ඔය හිතින් යන අතින් අල නවත්තන්න බෑ වගේ ඒවා මම හිතපු නැති විදිහට සරල භාෂාවෙන් කිව්වොත් පත් වුණා. එහෙම තමයි කියන්න තියෙන්නේ. ඒවා මේ නැතුව එහෙම ජනප්‍රිය වෙන්න හිතාගෙන ලියපුවා නෙමෙයි. ඔවා තැන් තැන්වල අහුමුළු වල ලියපුවා. ඒක සහ ඉතින් ඒතර මම විශ්වාස කරන විදිහට කලාවට කොහේ හරි තැනක මගේ එකපාර හැරුම් ලක්ෂයක් තිබුණේ නැහැ. මම පොඩි කාලේ ඉඳන්ම මේ විෂයත් එක්ක හිටියා. එතකොට සංක්ෂිප්ත කරොත් මගේ කතාව, මම කලාවට ජීවත් වෙච්ච මනුස්සෙක්. මගේ ජීවත් වීමේ ආර්ට් එකක් තිබුණා. ඒ ආර්ට් එකේ තමයි මම යන්නේ තාම. නැත්නම් මම තාම කලාවට අවිලා නැහැ අත්තම කිව්වොත්. ඔබගේ සාමාන්‍ය ජීවන රටාවත් එක්තරා කලාවක් තමයි. ඉතින් මේ කලාව ගැන දැනගන්නට තමයි අද අපිත් මේ විදිහට පිළිසඳරක් සූදානම් වුණේ. ඉතින් ඔබ කරන නිර්මාණත් එක්ක ඔබ හිතන පතන ඔබ කතා කරන දේවල් දැක්කහම අපිට හිතෙනවා ඔබ මේ ඉතිහාසය, සාහිත්‍ය වගේ තාක්ෂණික නොවන විෂයන්ට උනන්දු වුණු පුද්ගලෙක්. ඒ දේවල් වලින් රටක අභිවෘද්ධියට තියෙන බලපෑම මොකක් කියලාද ඔබ හිතන්නේ?
ඒකේ බුද්ධිනි මම දකිනවා ඇත්තටම උත්තර දෙකක්. එකක් රටක අභිවෘද්ධිය කියන විශේෂ ක්ෂේත්‍රයට තාක්ෂණික නවන විෂයන් දැඩි බලපෑමක් එල්ල කරනවා. හැබැයි එපමණකින්ම රටක් අභිවෘද්ධියට යනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට තාක්ෂණික විෂයන් නොවන. ඒ කියන්නේ මම තාක්ෂණික විෂයන් වලට ඒ තරම් සමීප නොවනවා වෙන්න පුළුවන්. නමුත් තාක්ෂණික විෂයන් නැතුව අපිට ඒ දේ කරන්න බෑ. හැබැයි ඉතිහාසය සහ සාහිත්‍ය වගේ විෂයන් ගත්තාම මට මෙන්න මේක කියන්න ඕන. ඉතිහාසය කියන්නේ අනාගතයට යන යතුරුට කියන තව නමක්. එතකොට ඉතිහාසයේ නොදෙන අනාගතයක් හෝ තාක්ෂණයක් ගැන කවුරු හරි උපකල්පනය කරනවා නම් ඒක හරි වැරදි. අපි ඉතිහාසයෙන් ඉතිහාසය කියන්නේ අධ්‍යයනයේ හොඳම පරීක්ෂණාගාරය කියලා අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා. සමාජ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ඒක එහෙම කියනවා. ඉතිහාසයෙන් නොදැන යම් අධ්‍යයනයක් කළොත් ඒක අසාර්ථකයි. ඒ නිසා ඉතිහාසය අපිට ඕන. හැබැයි ඉතිහාසයේ මත සියල්ල තීරණය වෙන්නේ නැහැ කියන එක මම ඉතා පැහැදිලිව කියන්න කැමතියි. හේතුව අපේ රටන මේ වෙලාවේ අර අභිවෘද්ධිය කියන වචනේ අහපු නිසා. අපි ගොඩක් කාලවලට ඉතිහාසයේ මත උපකල්පන ගොඩ නගාගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 2500ක මාරු ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තිබුණා කියන එක අපි විශ්වාස කරමින් ඒ ගැන නිතරම කතා කරමින් ඉන්නවා මිසක වර්තමානයේ ඒ විදිහට ජීවත් වෙන්න එහෙම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනකන් ඉතිහාසයෙන් පමණක් සියල්ල කරන්න බෑ. නමුත් ඉතිහාසය කියන විෂය අපි ඉගෙන ගන්න එක අපිට අත්‍යවශ්‍යයි. මම එහෙම කිව්වත් එක්තරා තැනක කාල් මාක්ස් වගේ අය නම් කියලා තියෙන ඉතිහාසය කියලා කියන්නේ රජෙක් කුමාරයෙක් යුද්ධයක් හෝ ශාස්ත්‍රවරයෙක් පමණයි එතනින් එහාට ගිය ඉතිහාසයක් මේ ලෝකේ අපි දන්නේ නැහැ කියලා. ඉතින් ඔයලා බැලුවොත් ඒ කතන්දර වලත් පොඩි අත්තක් තියෙනවා. අපි හැම චෛත්‍යයක්ම හඳුනාගන්නේ රජෙක්ගේ නමින්. අපි හැම වැවක්ම හඳුනාගන්නේ රජෙක්ගේ නමින්. හැබැයි ඒ වැවට චෛත්‍යයට ගඩොලක් ඇතුළු මිනිස්සෙක් ගැන අපි හෝ අපි එහෙම දන්නේ නැහැ. ඒතොර ඉතිහාසය කියන්නේ වෙනම සාහිත්‍යයක්. ඒ අර්ථයෙන් ගත්තාම ඉතිහාසය වගේ විෂයන් ඉතා වැදගත්. නමුත් ඉතිහාසය මත උපකල්පන ගොඩනගමින් ජීවත් වීම තුළ රටක් අභිවෘද්ධිය යන්නේ නැහැ. අනික් පැත්තෙන් බහනවා නම් සාහිත්‍ය වගේ විෂයක් ගැන. සාහිත්‍ය කියලා කියන්නේ ඇත්ත නෙමෙයි නේ අපි දන්නවනේ. සාහිත්‍ය කියන්නේ බොරුත් නෙමෙයි. සරච්චන්ද්‍රයන් මට මතක විදිහට මලගිය ඇත්ත පොතේ පසුවදනේ ලියනවා සත්‍යත් කල්පිතයත් අතර නමක් නැති තැනක තියෙනවා යමක්, ඒක තමයි සාහිත්‍ය කියලා. ඒක මේ ජපන් ජාතික ලේඛකයෙක්ගේ ප්‍රකාශයක් මම හිතන්නේ හොගන්නේ. එතකොට සත්‍යත් කල්පිතයත් අතර කියලා කියන්නේ ඇත්තත් බොරුවත් අතර. එතකොට සාහිත්‍ය ඉගෙන ගත්තා කියන්නේ ඇත්ත ඉගෙන ගත්තා කියන එක නෙමෙයි. එතකොට සාහිත්‍ය කතා කරනවා කියන්නේ බොරු කතා කරනවා කියන එකත් නෙමෙයි. හැබැයි ඒ සාහිත්‍ය කියන විෂය තුළ මිනිහෙක් හරි సౌందర్యාත්මකව ජීවත් වෙන්න පොඩි ආර්ට් එකක් හොයා ගන්නවා. ඒ දෙක තියෙන මිනිහෙකුට මං හිතන්නේ තාක්ෂණික විෂයන් එක්ක හෝ එහෙම නොවන විදිහකින් හෝ රටකට ලොකු සේවයක් කරන්න පුළුවන්. ඉතිහාසය නොදන්න, සාහිත්‍ය නොදන්න, තාක්ෂණය පමණක් දන්න කෙනෙක් මං හිතන්නේ රටකට ලොකු සේවයක් කරයි කියලා. අපි දන්නවා අපි මේ මහා ඉහෙලින් සමරන නිදහස 1948 අපිට හම්බුණු තැන ඉඳලා අපිට බොහොම පසුපසින් හිටපු පිරිස් රටවල් ජාතීන් අද වෙනකොට ගිහින් තියෙන ඉදිරියත් එක්ක අපි තාමත් අදටත් මෙතන ඉන්න හේතුව ඔබ මොකක් කියලාද හිතන්නේ? ඒකට අත්මුත්‍රේ වුණනේ. අත්මුත්‍රේ වුණනේ. හරි. මෙහෙමයි. අපි කොච්චර කිව්වත් දන්න කාලේ ඉඳලම අපි කලේ බෙදෙන්න හදන එක රටක් විදිහට. ඒක තමයි කනගාටුදායකම සත්‍ය. දැන් 1870 හෝ 19 සියවසේ අක කාල වකවානුව වෙනකොට ඔය අපි කෝපි යුගය කියලා හඳුන්වා ගන්න යුගය වෙනකොට මා කියවා ඇති පමණින් හැබැයි මට විශ්වාසනීයයි දකුණු ආසියාවේ හොඳම ඒකපුද්ගල ආදායම තිබ්බේ අපේ රටට. එතකොට කෝපි යුගයේදී අපිට එහෙම ඉන්න පුළුවන්කමක් තිබුණා. නමුත් අද වෙන විට කෝපි යුගයක් නැහැ. අපි හිටපු ඒ තනත් නැහැ. එතකොට අපි කොතනද පසුගාමි උනේ කියන ප්‍රශ්නේ තමයි අහන්න වෙන්නේ. අපි නිකන් මෙහෙම හිතලා බලමු බුද්ධිනි. දැන් 1948 අපි නිදහස ලැබුවා කියන තැනින් යමුකෝ. ඒකට දේශපාලන විද්‍යාත්මක වෙන උත්තර තියෙයි. 48 නිදහස ලැබලා 56 හෝ 50 ඒ 50 ඒ දශකයේ වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවානේ සිංහල ජාතික භාෂාව කරගන්න ඕන කියන තැනකට. අපිට එහෙම ප්‍රශ්නයක් එනවා. අපිට එතෙද්දිම බෙදෙන්න ඕන වෙනවා වෙන මොකක් හරි රාමුවකින්. ඊට පස්සේ ඊළඟ දශකයේ වෙනකොට අපි තවත් ඉන්නේ ඒ බෙදෙන මානසික මට්ටමෙමයි. ඊට පස්සේ 1970 දශකයේ වෙනකොට අපි උතුර දකුණ විදිහට බෙදීමේ මූලික ලකුණු පහළ වෙලා තියෙනවා සහ දකුණේ මිනිස්සු සිංහල මිනිස්සු බෙදෙනවා 1970 දශකයේ වෙනකොට. 80 දශකයේ වෙනකොට උතුරත් බෙදිලා දකුණත් බෙදිලා දෙකොනම ඇවිලෙන විලක්කුවක් විදිහට රටපත් වෙලා තියෙනවා.
ඊට පස්සේ ඔය යුද්ධය අවසන් වෙනවා. යුද්ධය අවසන්ලා දැන් මේ මෑත කාලයක් වෙනකොට අපි ට්‍රයි කරනවා සිංහල දෙමළ විදිහට බෙදෙන්න. එහෙම නැත්නම් මෑත කාලීන ඊට ගොඩක් ඉස්සර අපි කුල විදිහට බෙදිලා හිටියා. තාමත් ඒ එහෙම තියෙනවා. ඔය ඔක්කොම පැත්තකින් දැම්මත් අපි කොච්චර හයිටෙක් ගැන කතා කරත් දැන් මේ දවස්වල අපි ටොයෝ බයෝ කියලාත් බෙදලා ඉන්නේ. ඉතින් එහෙම ගත්තාම අපි එහෙම එක මතයක ඉන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් ඒ වගේ රටක් පහු කරලා අනිත් රටවල් ඉස්සරහට යන එක ගැන මං හිතන්නේ මේ අපිට සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ රටවල් එහෙම ගියේ නැත්නම් ඒ රටවල් වල මිතු ලෙඩ වෙලා ඉන්න ඕන. එහෙම එකක් නැහැ. කියන්නේ අපි රටක් විදිහට අපි ඒකියයි කියලා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාවෙන්. නමුත් අපි ඒකියයි කියන එක තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාව විතරයි. නැතු අපි ඒකිය නැහැ. අපි ඒකිය. අද විභව සාහිත්‍ය සංගමයේ අපි මෙතනට ඇවිල්ලා ඔබත් සමග සාහිත්‍ය ගැන, අපි සාහිත්‍යයේ ඉන්න තැන ගැන, අපි එදා හිටියේ කොතනද කියලා කතා කරනවා. ලෝකේ තව බොහොම රටවල බොහොම ජාතීන් මේ මොහොතේත් සාහිත්‍ය ගැන කතා කරමින් සිටිනවා වන්නට පුළුවන්. ඉතින් එකී ලෝක සාහිත්‍යට සාපේක්ෂව අපේ සාහිත්‍යය තියෙන කොතනද? ඒක මාව හරි අමාරු දාන ප්‍රශ්නයක්. ඒක මහා සාහිත්‍යතරයෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. දැන් ඕකට වෙන පඬිතු උත්තරයක් දෙන්න ගියොත් මුදිනී මම අනාථ වෙනවා. හේතුව එකක්, මම ලෝක සාහිත්‍ය පිළිබඳව එහි මහා දැක්මක් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් මම අපේ සාහිත්‍ය පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ නෑ ඉංග්‍රීසි පොත්පත් කියෙවෙම නෑ. එතකොට මට ලෝක සාහිත්‍යයක් කියලා එකක් මම දන්නේම නෑ. නමුත් පසු කාලීන වෙනකොට නීති විෂයට ආශ්‍රිතව සමහර බටහිර පොත්පත් කියෙවුවා. පස්සේ කියවන්න ඕන නිසා සමහර ඉංග්‍රීසි පොතක් දෙකක් කියවලා තියෙනවා. එහෙම සාහිත්‍යයක් ගැන මම තොරතුරු හොයාගෙන තියෙනවා. ඒක ලේඛන සාහිත්‍යය. හැබැයි ලේඛන සාහිත්‍යයෙන් එහාට ගියහම සාහිත්‍ය කියන්නේ ලියන එක විතරක් නෙවෙයිනේ. මම සෙසු රටවල් එක බලද්දී චිත්‍රපටි වගේ දේවල් නම් ටිකක් වැඩිපුර බලනවා. මට හොඳ අධ්‍යයනයක් තියෙනවා බටහිර සිනමාව සහ ලෝක සිනමාව පිළිබඳව. කියවීම හොඳයි මගේ, මම එහෙම හිතනවා. එතකොට මට හිතෙන්නේ අපේ රටේ තියෙනවා පොඩි ප්‍රශ්නයක්. අපි ඒක අර මම මුලින් ඔබට දුන්න උත්තරත් එක්ක බැඳෙනවා. අපි අතීතාභිමානය එක්ක හද ගොඩනගාගත්ත පොඩි වැරදි නාඩියක් අපි අල්ලගෙන ඉන්නවා. ඒ වැරදි නාඩිය ඇතුලේ අපිට නිර්මාණ කිරීමේ හැකියාව හරිම අඩුයි. උදාහරණයක් ගත්තොත් එහෙනම් මම නිකන් කියන්න මේක මේ වෙන ජනප්‍රියම කතාවකින්. දැන් ඇමරිකානු සිනමාව ඇතුලේ වයිට් හවුස් ඩවුන්, ඔලිම්පස් හැස් ෆෝලන් වගේ චිත්‍රපටි හදනවා. ඒ කියන්නේ දවල මන්දිරයට ගහනේවා. නමුත් අපිට විහිළුවටවත් චිත්‍රපටියක් ඇතුලේ ජනාධිපති මන්දිරය ගාව ඉස්සරහින් යනවත් ෂූට් කරන්න බෑනේ. හරි. එතකොට අපි ඉන්නවා පොඩි එහෙම තැනක. අපි විසින් ගොඩනගාගත්ත, අපි විසින් හදාගත්ත වැටවල් තියෙනවා අපිට. ඉතින් ඒවා හරි ගෝත්‍රිකයි, හරි ග්‍රාම්‍යයි. ඇත්තම කතන්දරේ අපේ නිර්මාණ ඇතුලේ අපිට කතා කරන්න තියෙන ඉඩත් හරි අඩුයි. ඉතින් එතකොට දැන් එහෙම ඒ ඉඩ ලැබුණාම ලැබිච්ච ඒවා පාවිච්චි කරන විදිහත් අකේ කරන්න බෑ. දැන් සමහරලාට ගත්තොත් එහෙම මං අහලා තියෙනවා, ඉස්සර අපේ අම්මලා එහෙම කියනවා ඩීමන් ආනන්දගේ පොත් තියෙනවා, ඒවා කියවන්න දෙන්නේ නැහැ, හොරෙන් තමයි කියවන්නේ කියලා. එතකොට ඩීමන් ආනන්දගේ පොත් පස්සේ මං අරගෙන අම්මලා හොරෙන් කියපු නිසා මං ඩීමන් ආනන්දගේ පොත් කියවුවා. ඉතින් ඩීමන් ආනන්දගේ පොත්වල තියෙනට ගොඩාක් කියව මං හිතන්නේ දැන් ඉස්කෝලේ 7 8 ඉන්න අපි පොඩි උණු දන්නවා. ඉතින් එතකොට ඩීමන් ආනන්දට අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරුලා තිබෙන්නේ නැහැ. හැබැයි අපි අපේ සාහිත්‍ය ඇතුලේ අපි ගොඩනගාගත් සීමාවන් ගොඩක් තියෙනවා. අපි පාසල් මට්ටමින් ගත්තත් එහෙමයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් ගත්තත් ඒක එහෙමයි. විශ්වවිද්‍යාලයක මම හිතන්නේ විශ්වවිද්‍යාල විෂය ඇතුලේ ශිෂ්‍යාව මීට වඩා මෙහෙවන්න ඕන. මෙහෙවන්න කියන්නේ මේ අපි වචනෙත් අරදීන ඊට පස්සේ එතනත් ආයේ මෙහෙම කරන්න කියලා නෙ කියන්නේ. එහෙම නෙමෙයි. මේ විද්‍යාර්ථියෙක් ඉන්නේ විශ්වවිද්‍යාලේ. ඒතකොට එයාට ඉඩ දෙන්න ඕන ගිහිල්ලා තමන්ගේ පරීක්ෂණය 16 කරලා ඒකෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා ඒවා රටට විශ්වාසනීය විදිහට ඉදිරිපත් කරන්න. මම කියන්නේ සාහිත්‍ය කියන විෂය ඇතුලේ. එහෙම ඉඩක් අපේ රටේ නැහැ. එහෙම කඩාගෙන ඉස්සරහට ආපු චරිත බොහොම ටිකයි ඉන්නේ. ඒතකොට එයාත් එහෙම මෙහෙම බැනුම් අහගෙන එහෙම ප්‍රශ්න ගොඩකන ඉන්නේ. ඉතින් එවැනි තැනක ලෝක සාහිත්‍යයට සමගාමීව අපේ සාහිත්‍ය ගැන තැනට ආපුහම අපේ නිර්මාණ හොඳයි, අපේ සාහිත්‍ය ප්‍රශස්තයි. හැබැයි අපිට තියෙන නිදහස හරි අඩුයි. හොඳ නිර්මාණයක් කරන්න බැරි, හොඳ නිර්මාණයක් කරත් විකුණ ගන්න බැරි. මාකට් එක එන්නත් අවශ්‍ය එකක්. අපේ රටේ හොඳ නිර්මාණ වලට මාකට් නැහැ. ඉතින් ඔක අහන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ඊට වඩා එක සරලව අර්ථයෙන් කිව්වොත් මට දැනෙන විදිහට මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙන සින්දු සමහර ඒවාට තියෙන YouTube මාකට් එක මං හිතන්නේ හෙට ආය අමරදේව මාස්ටර්ව ගෙනල්ලා සිං කෙරෙව්වත් මේ මං හිතන්නේ ඒ ට්‍රෙන්ඩින් හදන්න පුළුවන් කියලා. එතකොට
අපි ඉන්න වෙන ඉතින් වෙන තැනකනේ, වෙන අවුට් එකක් අපි ඉන්නේ. ඉතින් ඒක එක ගත්තාම මට හිතෙනවා ලෝක සාහිත්‍යයේ තියෙන නිදහස අපේ සාහිත්‍යයේ නැහැ. ඒ නිසා අපේ සාහිත්‍ය ලෝක සාහිත්‍ය ඉදිරියේ යම් තැනක ඉන්නේ, මම මෙහෙම කියන්නේ කැමැත්තෙන් නෙමෙයි, සතුටු වෙන පුළුවන් තැනක නෙමෙයි, මීට වඩා නිදහසක් සාහිත්‍යයට උනේ අපේ. අවසාන වශයෙන් දැනගන්න කැමති රැකියාවෙන් සමාජ තත්ත්වයේ තීරණය කරන එක අතීතයේ වෙන්න පුළුවන්, දැන් වෙන්න පුළුවන්, ඉදිරියටත් වෙයි. අන්න ඒ වගේ සමාජ තත්ත්වයක අනාගතේ කොහොම වෙයිද? හොඳ නෑ. හැබැයි හොඳ නැති වුණාට මෙහෙමයි. දැන් නිකන් හිතමුකෝ අපි දැන් සමාජ තත්ත්වය කියන වචනේම අපි පාවිච්චි කරනවානේ. ඔබ කියනවානේ ප්‍රශ්නයක් විදිහට සමාජ තත්ත්වය කියන්නේ මොකක්ද, සමාජය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සලා බලමුකෝ. මම ඔය එහෙම මෙහෙම හොයාගත්ත විදිහට නිකන් මිනිස්සු තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න පොදුවේ කටයුතු කරන සංස්කෘතික ඒකකයක් අපිට කියන්න පුළුවන් සමාජයයි කියලා. එතනම තියෙන පෞද්ගලිකත්වය. එතන මිනිස්සු පුද්ගලිකව වැඩ කරනවා. ඒ වැඩ ටික කරගන්න පොදුවේ එක තැනක ඉන්න උදාහරණයක් අපි තමු මුදිනීට ආසයි හොඳ සංනිවේදිකාවක් එන්න. මම සරල උදාහරණයක් කියන්නේ. එතකොට තනියම එහෙම හිටියට සංනිවේදිකාවක් එන්න බෑ. එතකොට ඒ වෙනුවට මේ ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරන්න වෙනවා. මෙතන තියෙනවා විභව සාහිත්‍ය සංගමයේ වෙනම පොදු අරමුණක්. එතකොට පොදු අරමුණක් ඇතුලේ ඔයාගේ පෞද්ගලික අරමුණ වෙනුවෙන් ඔයා වැඩ කරනවා. අවසානයේ අපි ඉන්නේ අපේ පෞද්ගලික අරමුණක. ඒක හැබැයි පොදු අරමුණකින් තමයි එළියට ගේන්න වෙන්නේ. මමත් එහෙමයි. එතකොට හැමෝම එහෙමයි. දැන් එහෙම ගත්තාම සමාජය ඇතුලේ තමන්ගේ අනන්‍යතාවයක් තියෙනවා. මේ අනන්‍යතාවය එළියට දෙන්න ඕන කොහොමද කියන එක අපි තීරණය කරගෙන නැහැ. හැබැයි අපි අන්තිමට පුද්ගලයා හඳුනා ගන්න රැකියාව පාවිච්චි කරනවා. අනන්‍යතාවය තේරුම් ගන්න. එයා දොස්තර මහත්තයෙක්. එයා ඉංජිනේරුවෙක්. එයා හොරෙක්. එයා දේශපාලඥයෙක්. අපි එහෙම එක එක්කෙනාව එක එක වෘත්තිමය මට්ටමින් හඳුනා ගන්නවා. ඒක හොඳ මදි. හැබැයි මම මෙහෙම කියනවා. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් අපි හොයාගමු. ඒක හොඳයි. නමුත් ඔయిత කලින් සහ එහෙම නොවන තැන්වලදී අපි මිනිස්සු හඳුනා ගන්න පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. එයා ගොයිගම. එයා කරා. එයා සලාගම. එහෙම හඳුනා ගන්නවට වඩා එයා පොලිස්කාරෙක්. එයා දොස්තර කෙනෙක්. එයා රජයේ සේවකයෙක් කියලා හඳුනා ගන්න එක හොඳයි. එහෙම නැත්නම් අපි මිනිස්සු හඳුනා ගන්න තව ක්‍රමයක් පාවිච්චි කරනවා. එයා උඩ රට. මෙයා පහත රට. එහෙම නැත්නම් එයා සිංහල. මෙයා දෙමළ. එයා බෞද්ධ. මෙයා ක්‍රිස්තියානි. එහෙම නැත්නම් අපි මිනිස්සුගේ සමාජ මට්ටම තීරණය කරන්න ඔන්න ඔය දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ මේ තැන් වලට නොය අවසානයේදී හොඳයි, එයා උපාධිධාරියෙක්. එයා දොස්තර කෙනෙක්. එයා රජයේ සේවකයෙක්. එයා කම්කරුවෙක් කියලා හඳුනගන්න එක අරට සාපේක්ෂව හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් ඒකටත් උසන් ලැස්ති. අසාධාරණ ලේබල් ගැසීම් වලින් තොරව අපේ අනන්‍යතාවයක් සොයාගෙන යන්නට අපිටත් හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහු කී විදිහට නම් කලාකරුවාගේ විලංගු ඉවත් කර ඔහු නිදහස් වේ යුතුයි. ඔහු කොන් කරන සීමාවකට නතු නොවි ඔහුට පැතිරුණු නිදහසක් ලබා දීමෙන් නියම කලාකරුව එළියට එනවා කියලා ඔහු කිව්වා. ඉතින් ඒ විදිහට ඔහු බලාපොරොත්තු වෙන කලා ශාස්ත්‍රියම් තනක් වේ නම් ඒ එකී බලාපොරොත්තු පුංචි කාලේ තිබුණු ටෙලිවිෂන් ආසාවත් එක්ක තවත් හිතේ තියෙනවා නම් ඒ වගේ බලාපොරොත්තු ඒ හැම එකක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා විභව අපේ පවුලෙන් අපි ප්‍රාර්ථනා කරනවා. නිවේදකෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, එවැගේම ගීපද රචකයෙක්, තවත් ඔබේ දස්කම් අපි නොදුටු දස්කම් ඇති ඒ හැම එකක් තුළින්ම ශ්‍රී ලාංකේය කලා ශාස්ත්‍රයේ විප්ලවයක් ඇති කරන්නට පුළුවන් ප්‍රවීණෙක් වන්නට අපි ඔබට සුබපතනවා. ඉතින් විභව අපේ බලාපොරොත්තුවත් හැමදාමත් මුද්‍රිත මාධ්‍යෙන් දුරස්සුණු කලාවෙන් ඈත්තුණු මේ නූතන පරපුරට ස්මාර්ට් දුරකථනය හරහා හෝ කලාව ලං කරන්නට විභව ස්මාර්ට් ඇප් හා විභව සංගරාව තුළින් කලාව ඔබේ හදවතේ නැවත රෝපණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කළාට. තවත් මෙවැනි පිළිසඳරක් සමගින් නැවතත් ඔබව හමු වෙන්නට අපි බලාපොරොත්තු වෙනවා විභව අපේ ඉදිරි ගමනත් සමගින්. ඉතින් සුබ දවසක්.